පසුගිය අගෝස්තු මාස පළවෙනිදා පැවති පක්ෂයේ මහ සමුළුවේදී ශ්‍රී ලංකාවේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ ගණනාවක ඒ වගේම ස්වාධීන සංවිධාන හා කණ්ඩායම් රැසක පොදු අරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මාව නම් කරුණු ලැබීමෙන් පසු මා ප්‍රථම වරට නීතිඥයින් මෙතරම් විශාල සංඛ්‍යාවක් එකවර හමු වන මේ මොහොතේදී අද දින ඔබ අමතා අදහස් කිහිපයක් ප්‍රකාශ කිරීමට මේ ලද අවස්ථාව ගැන මා ඉතාමත් සතුටු වෙනවා. The legal profession is one of the most respected professions in the country. It is one with a very long, rich history. Tracing its origins to ancient Greece, the legal profession developed further in ancient Rome and later proliferated throughout Europe and the rest of the world. Law, as a formally structured profession with its own training, traditions, and rigorous professional standards, was established in Sri Lanka in the 1830s. It is the primary responsibility of legal professionals to study the law, practice the law, nurture the law, and safeguard the law. නීතිය යන සංකල්පය ශිෂ්ටාචාරවත් සමාජයක අත්‍යවශ්‍යමයි කියතොත් එය නිවැරදි. නීතිය යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා අනිවාර්යෙන්ම අපිට නීති පද්ධතියක්ද තිබිය යුතුමයි. එවැනි නීති පද්ධතියක් සමාජය තුළ ගොඩනැගීම සඳහා නීතියේ ආධිපත්‍ය යන සංකල්පය නිර්මාණය කර ඇති වග අපි කවුරුත් දන්නා කරුණක්. නීතියේ ආධිපත්‍ය සුරැකිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයන් තුල සහ රාජ්‍ය බලය සීමා කරන ලිමිටඩ් ගවර්න්මන්ට් රාමුවක් තුල බව කවුරුත් පිළිගන්නා කරුණක්. ඒ නිසා නීති ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන ඉතාමත් ස්වර්ණමය සංකල්පයන් ජනතාවගේ සුබදිස්තිය සහ දියුණුව සඳහා අනිවාර්යෙන්ම ආරක්ෂා කළ යුතු බව අපි කවුරුත් දන්නා කරුණක්. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ආසියානු මහද්වීපයේ රටවල් අතුරින් ප්‍රථමයෙන්ම සර්වජන ඡන්ද බලය හිමුවේ ශ්‍රී ලංකාවටයි. The granting of universal franchise in Sri Lanka in 1931 under the recommendations of the Donamo Commission took place at a time before democracy was firmly established in many of today's developed nations. Universal franchise has been the foundational force behind the transition from monarchical rule to democratic governance in republics throughout the world. Sarvajana Chanda Balaya Magin Siduani Paramadhyapat Balaya Janatava Satuvime Janatava Ge Paramadhyapatya Arakshakiri Medi Niti Adipatya Ratakritamat Vedagatvainava Manusha සංහතිය ඔවුන්ගේ ස්වාභාවික අයිතිවාසිකම් සියල්ලම අතහැර සිවිල් අයිතිවාසිකම් සමූහයක් සමග සම්බන්ධ වී ස්වෛරී රජය රාජ්‍යයක ජනතාවක් වශයෙන් ජීවත් වීමට ගිවිසාගෙන ඇත්තේ යම්කිසි වගකීම් හා බලාපොරොත්තු ඉටු කර ගැනීමේ විශ්වාසය හා ඒ සඳහායි. මෙම සමාජීය ගිවිසුම් නිසි ක්‍රමවේදයක් ඔස්සේ
සාධාරණ ආකාරයකට ක්‍රියාත්මක කිරීමේ උත්තරීතර වගකීම ඉහළ මට්ටමින්ම ඉෂ්ට කර ගැනීමට නම් අප ජීවත් වන සමාජයත් එම සමාජයේ පාලකයන්ද අනිවාර්යෙන්ම නීතිය ආධිපත්‍යයට ගරු කළ යුතුයි. ඔබ කවුරුන් දන්නා නීතිය පිළිබඳ මූලික සංකල්ප කිහිපයක් ඔබට මතක් කර දෙන්නට කැමති. පළමුව නීතිය පැහැදිලි විය යුතුයි. දෙවනුව එය පහසුවෙන්ම හැදෑරීමට සහ තේරුම් ගැනීමට හැකි විය යුතුයි. තුන්වෙනුව නීතිය ක්‍රියාත්මක වීමේදී එහි ප්‍රතිඵලය කිමෙක්ද යන්න සම්බන්ධයෙන් අනාවැකියක් ප්‍රකාශ කළ හැකි විය යුතුයි. සිව්වනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන අංශ තුන තුළ බලතල බෙදා හැරීමේ න්‍යායට ගරු කළ යුතුයි. පස්වනුව මහජනතාව සහ රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගරු කළ යුතුයි. හයවෙනුව නඩුකර හැකි ඉක්මනින් අවසන් කිරීමට සෑම ප්‍රයත්නයක්ම ගත යුතුයි. නඩුකර අවම වියදමින් අවසන් කරගත හැකි පරිසරයක් ගොඩනැගිය යුතුයි. නීති පද්ධතිය දූෂණයෙන් තොර විය යුතුයි. Although we still repose our trust in the independence of the judiciary, when looking at recent trends, we must admit to having questions about the independence of some of the other institutions and officials entrusted with upholding the rule of law. ජනතාව හොරුන්ට සහ පාතාලයට තියෙන බිය පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවටත් තිබේ නම් නීතියේ සාධාරණයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහායි පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට තවදුරටත් ඉඩ දිය නොහිතුයි. ඒ වෙනුවට ඒ ආයතනවලට සැබෑ ස්වාධීනත්වයක් ලබා දී ඒවා තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ජනතාව සවිබල නැංවීමට ඔබේ උපදෙස් හා සහාය අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. Justice delayed is justice denied කියා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. අධිකරණ පද්ධතිය තුළ ඇති ප්‍රමාදය අද සාමාන්‍ය ජන ජීවිතයට බලපාන විශාල ප්‍රශ්නයක්. මෙම ප්‍රමාදයන් වළක්වා ගැනීමට සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනංවන ගමන්ම යල් පැනගිය නීති ක්‍රියාපටිපාටි හා අනපනත් සංශෝධනය කොට අනාගතයට ගැලපෙන නීති පද්ධතියක් සකස් කර ගැනීමට ඔබ සැමගේ සහාය අනාගතයේදී අපිට අවශ්‍ය වෙනවා. Many of our courtrooms are in dilapidated conditions today. Unless action is taken swiftly, it is likely that these buildings will be unusable in the near future. It is in this context that we hope to re-implement the program to develop the infrastructure of the court system which was planned by the previous government in 2014. The reintroduction of this infrastructure development program will ensure that you will be able to practice your profession in all the main cities and other towns of the country with due dignity and ease. නීතිය කඩනමින් පසඳලන්නට දැනට ඇති අධිකරණ හා විනිසුරුවන් ප්‍රමාණවත්ද යන්න අපට විමසා බලන්නට සිදුවෙන. නීතියේ ප්‍රමාදයන් වැළැක්වීමට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විසඳුම් සොයන්නට අපට සිද්ධ වෙනවා. ඒ අතර යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, දේශීය විදේශීය පුහුණුව මෙන්ම නීතිය
ක්‍රියාත්මක කිරීමට සහායවන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමද ඇතුළත් වෙනවා. අපේ රටේ සංවර්ධනයේ ඉදිරි පිම්මක් සඳහා තාක්ෂණය බහුලව භාවිතා කිරීමට අපි අදහස් කරන නිසා සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක වන ඩිජිටල් තාක්ෂණය සහිත අධිකරණත් අපට ක්‍රම ක්‍රමයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. I know that being appointed President's Counsel is one of the highest honors any lawyer can aspire to. Although our nation's leaders have historically striven to safeguard the dignity of this honor, concerns have arisen regarding certain appointments made to the position in the recent past. In the future, I look forward to seeking the advice of the Chief Justice, Attorney General, legal experts, and the Bar Association in order to establish a transparent, rigid procedure to govern appointments to the positions of President's Counsel. ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශය ගොඩනැගීමේදී අපට ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය ඉතාමත් වැදගත් වෙනවා. ජාතික ආරක්ෂාව ගැන කතා කරන විටත් නීති ආධිපත්‍ය ඉතාමත් වැදගත්. එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි. නීතිය හැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි. පුරවැසියා හැම විටම නීතිගරුක විය යුතුයි. නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට හා පුද්ගලයන්ට බය නම් එහි ගැටලුවක් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන විට ඒ බව අප මතක තබාගත යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලින් නීතියට යටයි යටත් කියන බවත් අපි මතක් කරගන්නට ඕනේ. ඔවුන් සම්බන්ධෙනුත් නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි. නීතිය සැමට සමාන යන උත්තරීතර සංකල්පය අභියෝගයට ලක් කරමින් රජයේ ඉහළ නිලධාරී නීතිය නමන හැටි කියනවා පසුගිය කාලේ ජනතාව මාධ්‍යවලින් දුටුව. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විශේෂ කමිටුවක් මගින් විමර්ශනය කරන ලෙස අපි ඉල්ලා සිටියේ ඒ නිසයි. එසේ නොකොළොත් යම් දේශපාලන බලවතුන් නීතියේ රැහැනින් පිට පැනිය හැකි බව අපට පෙනෙනවා. We need the support of domestic and foreign investors to accelerate the nation's economic development. When investors select countries to invest in, the efficient operation of the law within the country is one of the first things they look at. They pay particular attention to the independence of the judiciary and the efficiency of the legal system. They also examine whether the laws of the nation are in consonance with the international law. Legal scholars should therefore look at improving the mechanisms available for the swift settlement of legal disputes in Sri Lanka, including such speedy and efficient measures as arbitration. Just as Singapore today has established a global reputation as a center for arbitration, Sri Lanka too should aspire to establishing a reputation for different specialisms in the legal sphere in future. Nite anu jivamana සංකල්පයක් මනුෂ්‍ය සමාජයේ සිදුවන වෙනස්කම් අනුව නීතියේ වෙනස්කම් සිදුවෙනවා. ඒ නිසා අද නූතන ලෝකයේ සංවර්ධනය වූ රටවල් නීති වෘත්තයේ තත්ත්වය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට අනුගමනය කරනු ලැබන
එක් යාන්ත්‍රණයක් නම් continuous legal education යන සංකල්පයයි. මේ සම්බන්ධයෙන් උත් පහසුකම් වැඩි කරන ආකාරය අපි සාකච්ඡා කළ යුතුයි. ගෝලීය ආර්ථිකය තුල ආසියානු කලාපය බලවත් වෙමින් සිටින මේ මොහොතේ අපත් ඒ ප්‍රවණතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. අප නයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ලෝකය සමග සම්බන්ධීකරණයේදී ඒ සම්බන්ධයෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි. මේ කරුණුවලදී අපට ජාත්‍යන්තර නීති රීති ගැන මනා දැනුමක් තිබිය යුතුයි. මේ අවශ්‍යතාවය තේරුම්ගෙන අදාළ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් අපේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. කාලීන ජාතික අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනය, යල් පැනගිය නීති රීති යාවත්කාලීන කිරීම, මැතිවරණ නීතිවල වෙනස්කම් වැනි නීති ප්‍රජාවේ සහාය අවශ්‍ය කරන වැඩකටයුතු රාශියක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ සඳහා ඉදිරියේදී නීති විශාරංගයන් දෙන්න මෙන්ම ඒ ශේෂ්ත්‍රයන්ට අදාළ විද්වතුන්ගේ සහාය ලබා ගන්නට අපි කටයුතු කරනවා. මම ඔබට මතක් කරන්නට කැමති, අපි නව තාක්ෂණය භාවිතය අතින් හැකි ඉක්මනට ඉදිරියට යා යුතුයි. මෙය ඔබටත් වැදගත් වෙනවා. ඊශ්‍රායලයේ හිටපු අග්‍රවිනිශ්චකාර තුමෙක් වන ආරොන් බරක් මැතිතුමා පෙන්වා දී තිබෙනවා, සමාජය තුළ තම වෘත්තීමේ වටිනාකම පවත්වා ගන්නට නම් වේගයෙන් වෙනස් වන ලෝකය තුළ නූතන තාක්ෂණ ප්‍රවණතාවන් හඳුනාගෙන ඒවා භාවිතා කිරීමට සෑම ප්‍රයත්නයක්ම ගත යුතුයි කියලා. I propose to lead a future government that will always revere and uphold democracy and always safeguard the rights of the public. There is a popular false narrative about human rights violations which supposedly took place in the last stages of the war against terrorism. However, this false narrative blatantly ignores the many delays in the pursuit of victory that arose from our strong commitment to protect and uphold human rights. Although it would have been possible for us to pursue a faster resolution to the war by using heavy artillery and heavy weapons, we did not. Instead, we chose to pursue victory using only light arms, even though this resulted in thousands of war heroes sacrificing their lives. This strategy was pursued because of the nearly 300,000 innocent Tamil civilians entrapped by the LTT for use as a human shield during the last stages of the war. Rescuing them from danger was our primary aim. This is glibly forgotten by those who seek to attack us on the topic of human rights. So too is the fact that more than 13,000 LTT cadres were rehabilitated and reintegrated into the society in the aftermath of the war. Prajachantravadi rataka puravasiyage moolika aithiya tamai chandya deeme aithiya. Api me prajachantravadi aithiya yali sthapita karana. Sarvajana chandayata garu karana, මහජන මතයට හිස නමන, නීතියේ ආධිපත්‍ය වචනයට සීමා නොවී සැබවින්ම ක්‍රියාත්මක කරන පාලන තන්ත්‍රයක් අපි ඇති කරනවා. අපේ ව්‍යවස්ථාව තුළ ජනතාවගේ මූලික අයිතීන් හොඳින් ස්ථාපිත කොට තිබෙනවා. ඒ වගේම ජනතාවගේ වගකීම් පැහැදිලි කර තිබෙනවා. සතුටින්
ජීවත් වන ඔබට ඇති අයිතියට හිරිහැරයක් නොවන ආකාරයට ජීවත් වීම සෑම පුරවැසියෙකුගේම වගකීමක්. ගුණගරුක, විනයගරුක, නීතිගරුක සමාජයක් ගොඩනැංවීම අද අප සියලු දෙනාගේම අපේක්ෂාව වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වය දීමට මා සූදානම්. අපේ පොදු අරමුණ ඉටු ගැරීම ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේමත් සහය මම බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. පෙරවන් සරණයි.